නිරුවන් සරණයි අපේ දුවල පුතාල හැමෝටම තේ අද දවසමම කතා කරන්න බලාපොරොත් වෙන්නේ. එකකුලොස් වන ශ්‍රේණියයේ බුද්ධර්මය විශයට අදාල දහසය වන පාඩම නිමල දහම රැකුණු අයුරු නිමල දහම රැකුණු අයුරු. පුතේකම් මේ මාතෘකාවෙන් කියවෙන්නේ මොකක් ද? ඕ නිර්මල වූ බුද්ම ආරක්ෂා කරගත්තෙ කොහොමද කියලයි මේ කතා කරන්නේ බුදුහාමුදුරුවෝ ජීවත් වෙලා ඉන්න කාලයේ මේ බුද්ධ සාාසනය ආරක්‍ෂා කරගන්න පහසුනාද අපහස වනාද පහසු වනා හැබැයි අප උනේම නැද්ද අපහසුවනා ගැටලු ඇති වුණ මොනවද ඇති වුණ ගැටලු පුතේ ව අන්නහරි දේවදත්ත හාමුදුරුව ඇතුළ පිරිසක් සිදු කරන්නට දන විධ ක්‍රියාකාරකම්තිය වුණ නේද. එ නිසා සාාසනිකාරබුද ගැටලුව ඇති වුණ එච්චරද නෑ අර භික්‍ෂූන් වහන්සේලා දෙපිරිස විනය දර සහ ධර්මද කියන භික්ෂූ දෙපිරිස ඇ අතර ගැටුමාක් ඇති වුණා එනිසාත් සාාසනය අර්බුද ඇතිවුුණා තේරුණා නේද හරිුුණම් මෙන්න මේ වගේ විවිධාකාර අර්බුද බුදුහාමුදුරුව ජීවත් වෙලා ඉන්න කාලයේ ඇතිවෙනවා එතකොට පුතේ මේ අර්බුද බුදුහාමුදුරුව පිරුණුවන් පැවට පස්ේ අඩුවනාාද වැඩි වුනාාද වැඩි වුණා දේ වැඩි වන්න ගත්තා මොනවාද මේ වැඩි වුනේවා ඕ භික්ෂූන් වහන්සේලා හිතුමතේී වැඩ කරන්න ගත්ත නේද. තව විනනීති ගරු කරන්න ගත්ත නෑ. ඕ විනය කර්ම කරන්න අකමැති වුණායි හිටිය තව. මේ වගේ විවිධාකාර ගැටලු තිබනපුතේ බුදධශාසනයේ ධර්මය විනය අනුගමනය නොකල පිරිසත් හිටියා නේද. උදු මුදුුව මේ ශසනය ආයුෂ කියර දේශනා කරන්න මකක්ද පුතේ අන්නහරි විනය තමයි ශාසනය ආයුෂ කියන්නේ මොකත් දෙකට කියන වචනය විනයෝනාම ශාසනස්ස ආයු කියර තමයි කියන්නේ නේද එනං ඒ විනය ආරක්ෂා කරගන්න නං විනය විරෝධී අයව රකින්න ඕනේද අයිං කරන්න ඕනේද විනය විරෝධීව කටයුතු කරන අයව? ඇත් කරන්න ඕනේ නේද අන්නහනන්ට එක විනේවිරෝදීව ඇති වන ඕකළු දන්න ිට්ටුම ගැටලුව මොකද බුදු හාමුදුරුව පිරුවන් පැවැට පස්සේ ඔවු අන්නහරිේ සුබද්‍ර හාමුදුරුවන්ගේ අබද්‍ර වචනය නේද මොකක්ද සුබද්‍ර හාමුදුරුව කියන්නේ ඕ සුබද්‍ර හාමුදුරෝ කියනවා දුක් වෙන්නේ පා නේද තව තා මොකක්ද කියන්නේ? ඔදුක්වෙන්නේපා අලංආවු සෝෝ අළංආවුසෝමා සෝචිත්ත මා පරිදේවිත්ත සුමුත්තා මයන් තේන මහා සමයිනේනෙ උපද්ධතාච මයංහෝම ඉඩංවෝ කපපෙති ඉදංවෝන කප්පෙති ඉදානිපන මයංයං ඉච්චිස්සාමි තංකරිස්සාමී ගත්දම කියන්නේ. මහනනිි අඩන්න එපා සෝකවෙන්න එපා වැලපෙන්න්න එපා. ඒ මහාස්‍රමණයාගෙන් අපි මිදුනේවෙමු තොපට කැපය කැපමයයි අකපමයැයි පවසමින් අපවපෙලු ඒ මහාශ්‍රමණයාගෙන් අපි නිදහස් ඌයේ වෙමු! එහම තමයි කියන්නේ. එනිසා දැන් අපට යමක් හැමැතිද එය කළ හැකිය යමක් අකමැතිද එය නොකළ හැකිය මෙන්න මෙහෙම තමයි කියන්නේ. කෞුද මේ කියන්නේ සුබාද්‍රභික්ෂුව එනිසා මෙන්න පලවෙනි ගැටලු ඕක තමයි පති දැම් මතකයි නේද. එනිසා ඔන්න තීරණය කරනවා සංගායනාවක් කරන්න කාලය, හරි මොකක්ද පුතිමි සංගායනා කියන වචන තේරුම ඔව සංගායනා සජ්ජායනා කියරත් කියනවා සජ්ගායනා කිය පුත සමූහයක් එකතුවෙලා සාකච්ඡා කිරීම සංගායනා සජ්ගායනා කියල කියනවා ඉඩබස්සේ සමූහයක් එකතුවෙලා ගායනා කිරීම මෙන්න මේ අර්ථවලින් සමූහයක් එකතු වෙලා සාකච්ඡා කිරීම සමෝහයක් එකතු වෙලා ගායනා කිරීම කියන අර්ථයෙන් තමයි මේ සංගායනා කියන වචනය හැදෙන්න්නේ තෙරුණානේද එතකොට මෙ මේ තීරණය ගත්තේ බුදු හාමුදරුව පිරිුවන් පාල කොච්චර කාලකින්ද ඔවුපුතේ තුම්මාසේකින් බුදුරජාණන් වහන්සේ පෙන්නුවන් පාල තුන්මාසේකං මේ තීරණය ගන්නව කෞද මේකට මුල් වෙන්නේ අම්මහාකාශ්‍ය පහාමුදුරුව මුල් වෙලා සංගායනාවක් කරන්නට ඕනේ විනයනීති ආරක්ෂා කරගන්නට ඕනේ ධර්මය විනය වෙන් කරගන්නට ඕනේ කියලා තීරණය කැල්ලා සංගායනාවක් කරන්න තීරණය වෙන වනේද. අපේ දුවලපුතාලට සංගායනා කියීයක් ගැන දෙන්න දන්නවද සංගායනත් තුනයිද නෑ අපි දහයපන්තිති සංගායනා ක කියයක් ඉගෙන ගන්නවද. ඕු ලන්නක මතකේ තරම සංගායන හයක්ත් අපි ඉගෙන ගන්නවා ප්‍රථම ධර්ම සංගායනාවවන ධර්ම සංගායනාව තෙවෙන ධර්ම සංගායනාව ඉට පස්සේ ඕ කනිිකරජරුවන් කාල ඉට පස් බුරුමේ සිද්ද වන සංගායන ලකට ලංකාවේ සිද්ධ වන සංගායන මෙ මේ වගේ සංගායනාවන් ගෙන කතා කරන සංගායනාවන් හයත් ඒකෙතිබපුතේ ප්‍රධාන වසයෙන් සංගායනත් තේරවාදී සංගායන තුනක් භාරතයේ සිද්ද වුණ. තේරවාදී සංගායන කියද තුනත් භාර්තයේ සිද්ධ වුණ තවත් එක් තේරවාදී සංගායනාවක් ලංකාේ සිද්ධ වුණ. එනිසා තේරවාදී සංගායනා කියද හතරයි. අපි අද මේ කතා කරන්න යන්නේ මේ තේරවාදී සංගායනා හතරේ තියෙන වටිනාකම ගැන තෙරුණානේද හරි. එ ඔන්න අපි පලවෙනි ධර්ම සංගායනාව ගැන කතා කරමු. මොගද පුතේ මේ පළමනි ධර්ම සංගායනාව පැවැත්තිමට හේතුව ඕ ප්‍රධාන හේතු දෙකක් තියෙනවා. අපි කියනවා ආසන්නම හේතුව හා දුරස්ත හේතුව කියලා. ආසන්නම හේතුව මකදද අර මම කිව්වේ අලංආව මා සෝචිත්ත පරිදේවිත්ත කියලා මොගදද. අන්න හරි සුබද්‍ර හාමුදරුවන්ගේ සුබද්‍ර භික්‍ෂුවගේ අබද්‍ර වචනය තමයි ආසන්නතම හේතුව. ඉඩ පසි දුරස්ත හේතුව ඔවු ධර්මය හා විනය ක්‍රමවත්ව සැකසීමේ අවශ්‍යතාවය ඔ ප්‍රධාන හේතුව කියල කියනා පුතේ ඇයි හෙම වන්න හේතුව දැන් ඔය කාලේ වෙනකොට බුදුරජාණන් වහන්සේ පිරිණවන් පාන කාලය වෙනකොට ද්ශස්තරුවවරු අතර හිටිය එක්ස්තෘුවරයෙක් තමයි නිගණටන නාතපුත්ත කියෙන ශාස්ත්‍රෘවරයා මේ ශාස්තෘූුවරයාගේ මියයෑම නිසා එයාගේ සාාසනයේ හිටපුොයාගේ අනුගාමිකයිෙන් විවිධාකාරයට කණ්ඩනය වෙන්නට ඒෙදුන. වර්ගර වෙන්නට ඒදුන කණ්ඩායම් ගැහෙන්න්නට ඒදුන. එනිසා එ නිගන්ට ශාසනය විවිධාකාරව කැඩිලා බිඳදිලා යන්න ගිය. එනිසා බුදුහාමුදුරුව පිරිනිවාන් පාල සංගායනාවක් නොකළොත් බුද්ධ ශාස්නයටත් එසේ වේ යැයි කියල හිතුන කෞද හාමුදුරුවෝ සියලුම රහතන් වහන්සේලා මහාකාශ්‍යප මහරහතන් වහන්සේව මූලිකත් පේතියාගෙන සංගායනාවක් කරන්න තීරණය කරගත්තා. මේ සංායනාව විදවෙන බුද්ධ පරිනිර්වාණෙන් කොච්ච කාලකට පස්සෙද ඕ තුන්මාසයකට පස්සේ. ක මූලිකත්වය ඒ මත්්‍යම් ප්‍රධානත්වය ගත්තු රහතන් වහන්සේ ඕ මහාකාශම මහරහතන් වහන්සේ. එතකොට දායකත්වය හා අනුග්‍රහහි දෙෙකු අජ්ජුරුව කෞුද පුද්ගලය කවුද අජාසත්ත රජ්ජුරු. එතකොට කොහෙදමි දහම්ද පළමු ධර්ම සංගායන පැවැත්තුවේ ඕපතේ. රජගානුවර වේ ාර පරර්වත පාමුල තිබුණු සප්ත පරණී ගල් ගුහාාවේ තමයි පැවැත්තුවේ මේ පිළිබැඳව අපේ දුවලපුතාලට විවිධමත ඉගෙනගන්න පුළුවන් ඉදිරි පන්තිවලදී ඕගොල්ලො ඒලවල් උසස්පෙල බෞද්ධ ශිෂ්ඨාචාරයවැනි විෂයයක් කරනවනම් දහම් පාසැල් අවසානි ධර්මාචාරය වගේ කරනවනම් ඒවාගේම තමයි බෞද්ධ අධ්‍යියනය තුළින් උපාධආදියට යනකොට අපේ දුවලපුතාලට මේ ගැන තවතවත් කරුණු අදහස් තැන ගන්න පුළුවන්කම ලැබෙනවා එනි සම්මඳග තියාගන්න පැවැත්තුූ ස්ථානය කොහෙද රජගහනුවර වේබාර පර්වත පාමුල සප්ත පරණී ගල් ගොහාවිී සාහභාගී වන පිරිස කවුද මූලිකත්වය ගත්ත ව ධර්ම බාණ්ඩාගාරික අනන්ද හාමුදුරුවෝ විනය බාණ්ඩාගාරික උපාලි හාමුදරුව ප්‍රමුmukaයි පන්සිියයක් මහරහතන් වහන්සේලා දො සහභා රහතන් වහන්සේලා ගන්න කියද පන්සිියයක් රහතන් වහන්සේලා එතකොට මේ සංගායනාවට පවත්වන්න මාසකීයක් ගත වුණාද මාසහතක් ගත වුණ මේ සංගායනාව හඳුන් වට මොන නමින්ද පන්සිියයක් මහරතන් වහන්සේලා සහභාගියව නිසා පංච සතිකා සංගීති කියලා සඳහන් වෙනවා මොනසංගීති කියද කියන්නේ පංච සතිකා සංගීති දවට පුතේ චුල්ල වගපාලියයේ සඳහන් වෙනවා පංච සතිකක් හන්දකය කියන කොටසේ මෙන් පන්සීයක් මහරාතන් වහන්සේලා සහභාගිවී පළමු දහම් දේශ දහම් සංගාය නවා පැවැත්තුවා කියලා මේක තිවුණ ප්‍රතිඵල මොනවද අපිස්සල බලමු සංායනාව කාරයභායමකක්දද කියලා පලමු දහම් සංගායනාව කාරිභාරයමකක්ද අලංආඋසෝමා සෝචිත්ත මා පරිදේවිත්ත සුමුත්තා මයන් තේෙන මහා සමයේනෑ කියන මෙන්න මේ ප්‍රකාශය සුබද්‍රහාමුදුරුවෝ කිව්වා එනිසා ඒ මූලික කරගෙන බුදුරජාණන් වහන්සේට සංඝසාසනයට ධර්මයට විනයට විපතක් අනතුරක් අගෞරවයක් සිද්ධවෙන්න පුළුවන් කියල තීරණය කර ගත්තු නිසා ඒසාාසනය ආරක්ෂා වෙනුවෙන් ආරක්ෂාවට වන හානිියාව බෝධ කර ගත්තු නිසා මේ සංගායනාව සිද්ධ කරන්න ගත්තා මහාකාශ්‍ය හාමුදුරන් වහන්සේ ඇතුළු පිරිස. එ නිසා, මේ පළමු ධර්ම සංගායනාව මගින් සසුනේ තිබුණ දුර්මතධාරී භික්ෂූන් වහන්සේලා ඒමත්තද තිබ දුර්මතයන් දුරු කරන්නට හැකිවුණ ධර්මය විනියය ඒකරාශී කරන්නට හැකිවුණා ඉඩස්සේ ධර්මය විනිය කොටස් වරට බෙදලා එ බානක පරපුරු වලට බාර දුන්නා නදේ පපුත ධර්මය කොටස් පහකට බෙදවා බාන කණ්ඩායම් නිර්මාණය කලා මොනවද බෙදන්නට දන කොටස් දීග නිකාය මජ्यමි නිකාය ස අගුත්ත නිකාය සංගුත් නිකාය කුද්ධක නිකාය කියලා නිකාය ග්‍රන්ථ පහකට වර්ග කලා දීග නිකාය තුළ කියවෙෙන මනවද දීර්ග ූප්‍රමාණය සූත්‍ර ආරක්ෂා කරගන්න බාරකලකාටද නන්ද හාමුදුරුව ප්‍රධාන ශිෂ්‍ය රිසට මද්්‍යමි නිකායක නනි මධ්‍යිම ප්‍රවාණය වූ සූත්‍ර බාර කරන්නටයදන රැකගෙනිය ඇම සඳහා සැරුත් තෙරුන්ගේ ශි පිරිසට මොක ද වෙනකොට සාරිපුත්ත හාමුදුරුවෝ පිරනවන් පාල හිටියේ ඉනිසා ශිෂ්‍ය පරපුරට බාර දුන්නා අංගුත්තර නිකාය අනුරුද්ධ හාමුදරුව ප්‍රධාන ශිෂ්‍ය පිරිසට බාර දුන්නා සංයුත්ත නිකාය මහාකාශ්‍යප මහරාතන් වහන්සේ ප්‍රධාන ශිෂ්‍ය පිරිසට බාර දුන්නා කුද්දක නිකාය සියලු භික්ෂූන් වහන්සේලාට ආරක්ෂා කරගෙන යන්න කියලා අනුධන වදාරන්නට ය දුුණා එතකොට ඊළඟක තමයි විනේ පිටකය විනය පිටකය කොටස් පහකට බෙදවා එ බෙදලා විනේ පිටකය කොටස් පහ ආරක්ෂාකරගෙන යන්න උපාලි හාමුදුරුව ප්‍රමුඛ ශිෂ්‍ය පිරිසට බාර දුන්නා ඒ කොටස් පහ තමයි පාරාජිකා පාලි පාචිත්ත පාලි චුල්ලවගග පාලි මහාවග්ග පාලි පරිවාර පාලි කියන මෙනම කොටස් පහ වක චුල්ලවගග පාලියේ සඳහන් වෙනවා පපුොතෙස පංච සතිකක් කන්දකය සහ සත්්‍ය සතිකක් කන්දගේ කියන කොටස් දෙකේ මේ පළමු දහම් සංගායනාවහ දෙවන දහම් සංගායනාවට හේතු උන කරුණු ආදිය ගැන පැහැදිලි වෙනවා එතකොට මේ විනේ පිටකය අරක්ෂා කර ගන්න බාරදුන්න කාටද ඔවපාලි හා මුදුරුව ප්‍රමුක ශිෂ්‍ය පිරිසට මේ විනේ පිටකේ තුළ අතර්ගතු න මුණවදපුත ඔන්න මතක දයාගන්න මේ අමතකර කරුණු එතමයි භික්‍ෂූන් වහන්සේලාට අදාළ විනිියනීති ඉඩබාසයවාගේ මතමයි පාලන ක්‍රම විනිය කර්ම පිළිබඳව සතර පාරාජිකදිය පිළිබඳව සඳහන් වෙලා තිබුණ පැදිීණේද හරි ඊට අමතරව ආනන්ද හාමුදුරුවන්ට චෝදනා පහක් ආව මෙන්න චෝදනා පහට ආනන්ද හාමුදුරුවෝ පිණිතුරු දුන්නා මොනවදපුතේ මේ චෝදනා පහ ඔන මතක තියාගන්න. කුද්දාානු කුද්ධක සිික්ෂාපද මොනවාදයි අසා දැන නොගැනීම බුදුරජාණන් වහන්සේගින් බුදුරජාණන් වහන්සේගේ වැසිසලුව පයට පාගාගෙන මැසීම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රීධයේ හය පලමුව ස්ත්‍රීන්ට වන්දනා කිරීමට එමැත්තත ස්ත්‍රෙන්ට පෙන්වීමට පෙන්වීම ඉරඟට බුදුරජාණන් වහන්සේට කල්පයක් ජීවත් වෙනලෙස ආරාධනා නොකිරීම භික්‍ෂුණී ශාසනය ඇතිකිරීමට පුරෝගාමී වීම මූලිකත්වය ගැනීම කියන මෙන්න මේ කාරුණු ආනන්ද හාමුදුරුවන්ට පැමිණිය චෝදනා මේ චෝදනාවලින් ආනන්දහාමුදුරුව නිදහස් වුණා ඒත් මේ ධර්ම සංගායනාවේ තවත් එක් ප්‍රතිඵලයක් එකොට මොනවද ැබුණ ප්‍රතිඵල ඔන්න එකත් තමයි විසිරීගිය ධර්මය හා විනේ ඒකරාසීට කොටස් වලට බෙදා ඒවා පවත්වාගෙන යෑමට භානක පිරිස් ඇතිකිරීම නව විනයනීති නොපැනවීමට හා පැනවූ විනයනීති ආරක්ෂා කිරීමට තීරණය කරගැනීම, අනදතෙරුන් චෝදනාවලින් අනදතෙරුන් චෝදනාාවලින් නිදොස්වීම මෙන මේ වගේ කරුණු කාරණා, ්‍රාසියක් තියනව ධර්මය විනය ගුරු තනදුරහි තබා ගැනීම ශික්‍ෂා ප්‍රඥප්තිවිහි නොකිරීමට තීරණය කිරීම අධර්මවාදීන් අ අවිනයවාදීන් ස සසුනෙන් නිෙරපීම, කන්න භික්‍ෂූන් වහන්සේට බ්‍රහ්ම දණ්ඩනය පැනවීම බුද්ධ වචනය සුරක්ෂිත කරගැනීම ආදී විවිධාකාරය, ්‍රයෝජර රාසිියක් ප්‍රතිඵල රාසියක් මේ පළමු දහම් සංගායනාව තොළින් සිද්ධ වෙනවා ඊළං එක තමයි එපතේ දෙවන ධර්ම සංගායනාව පැවැත්වීමට හේතුවමකක්ද වජ්ජි පුත්තක භික්ෂූන් වහන්සේලාගේ දස අකැප වස්තු දසාකප වස්තු දමයි මේකට හේතුව ඉළඟට මේ දස මේක සිද්ධ වෙන්නම කොයි කාල දෙපුතේ බුද්ධ පරිනිර්වාණින් වසර සීයකට පස්සේ මූලිකත්වය හා ප්‍රධානත්වය ගත්තු මහරහතන් වහන්සේ කවුද සබ්කාමී මහරහතන් වහන්සේ දායකත්වය හා අනුග්‍රහහිදැක්වේ කවුද කාලා සෝගරජ්ජුරුවෝ පැවැත්වූ ස්ථානය කොහේද විශාලා මහනුවර වාි වාලු කාරාමයේදී කොහෙදද විශාලා මහනුවර වාලුකාරාමයේදී දට සහභාගියූ පිරිස කවුද ඔව ඔන්න මේ නම්තික සඳහන් කරගන්න ්‍රේවෙත යස සාල්හ සුමන කුද්ජ සෝබිත සානවාසී සම්බූත වාසභගාමී කියන රහතන් වහන්සේලා ප්‍රධාන හත්සියයක් රාතන් වහන්සේලා එනන් සභාගියූ භික්‍ෂූන් වහන්සේලා ප්‍රමාණය කියද හත්සීයයි එනිසා හඳන්වන මොනනමින්ද සත්්‍ය සතිකා සංගීති කියලා පළමුදහම් සංගායනාව හඳන්වනව පංච සතිකා සංගීති කියලා දෙවන සංගායනාව හඳුන්වනවා සත්්‍ය සතිකා සංගීති කියලා චුල්ලවක්ග පාලියයේ ස සතිකක් කන්දය මේ ගැන සඳහන් වෙනවා එතකොට පැවැත්වූ කාලයකි කොච්චරද පැවැත්වූ කාලේ මාස අටයි මොකදද පුතිමේ දෙවන ධර්ම සංගායනාවේ කාර්භාරය වුණි මොගත කාර්භාරය වුණ ඔව අන්නහරි වජ්‍යි පුත්තක භික්ෂූන් වහන්සේලාගේ දස අක පැවස්තු ගෙන සාකච්චාකිරීම මේ වජි පුත්තක භික්ෂන් වහසලා ගැන කවුද වජජි රටන් ඇවිත් පැවිදිවුණ පිරිස මොනවදපුතේ දස අකපවස්තු කියලා කියන්නේ ඔන්න මතක තියාගන්න මේවා අමතර කරුණු දස අකපවස්තුම් එන්න මෙහෙමයි පලවෙනිියක තමයි සිංගිලෝන කප්ප අර්ථය අඟක ලුණු තබාගෙන පාවිච්චි කිරීම කැපය දෙක දවංගුලකප්ප අර්ථය ඉර අවරට ගොස් සෙවනැල්ල අඟල් දෙකක් දිස්වනතික් කාලය තුළ ධනය වැලඳීම කැපය ගැ හැරුණට පසේ දානවන්දන්න කැපයි කියනවා. තුන. ගාමාන්තර කප්ප අර්ථය ගමින් ගමකට යෑමේදී ආහාර රැගෙන යෑම කැපය හතර ආවාසකප්ප අර්ථය, එක්සීමාවක වෙනවෙනම විනය කර්මකිරීම කැපය පහ අනුමතිකප්ප නොපැමිණ භික්‍ෂූන්ගේ අනුමැතිය පසුව ලබාගැනීමේ අපේක්ෂාවෙන් විනය කර්ම කිරීම කැපය හය ආචින්න කප්ප ආචාර්ය පර්ථය ආචාර්ය උපාද්‍යයන් කරගෙන පිරිවෙත් ඒ අයුරින්ම කරගෙන යෑම කැපය හත අමතිත කප්ප අර්ථය කිරිත් නොූ දීකිරිත් නොවූ මධ්‍යම ප්‍රමාණයේ අනුභවකිරීම කැපය අට ජලෝගි කප්ප අර්ථය. රාත්නොවූ මීරාත් නොවූ මධ්‍ය ප්‍රමාණයේ සුරා අනු භවකිරීම කැපය නවය, අදසක නිසී දෙන කප්ප අර්ථය වාටියක් නැති ඇතිරිණි භාවිතය කැපය දහය ජාත රූප රජත පටික් ගානකප්ප රන්රිදී මසු කහවුණු භාවිතය කැපය මෙන මේ විදිහට කුඩා අනුකුඩා ශික්ෂාපද වෙනස් කර ගන්න පුළුවන් කියලා දස අකැප වස්තුවක් මේ වජ්්‍යි පුත්තක භික්‍ෂූන් වහන්සේලා අරගෙන එනවා. ඉට පස්ස ඒ පිළිබඳව අද උදහස් මොනවද කියලා සාකච්ඡා කිරීම තමයි එතන සිද්ධ වෙන්නේ. එතකොට පුතේ මෙන මේ කරුණු දහය සුදුසු නැති බවට හා විනියට පටහැනී කියලා මේ ධර්ම සංගායනාාව තීරණය කරන්නට වුණා එ නිසා මේ වජ්ජිපුත්තක හාමුදරුවෝ මොකද කළේ තමන්ගේ අර ඉල්ලීම ඇත්ත එමත් නැතන් ඉල්ලීම හරි දස අ පවස්තු අපි පිළිගන්නවා කියලා. මෙන මේ වජ්‍යිපුත්තක භික්ෂූන් වහන්සේලා ඇතුළු දස දහසක් පමණ භික්ෂූන් වහන්සේලා, මේ තේරවාදී ශාසනෙන් යඇත්වෙල යනවා. නිරපනවා කියලයි කියන්නේ. ඉඩවසයේ ගිහිල්ල ඒගොල්ලො මෙන මේ තේරවාදී නිකායට අමතරව තවත් නිකායන් දහටත් ඇතිකරගන්නවා වජ්ජි පුත්ත භික්ෂූන් වහන්සේලා. එදකට පලවෙනි මූලික, වසයෙන් මහාසාංගික කියලා නිකායා ආරම්භ කරලා ඒ මහාසාංගික නිකාය නැවත කොටස් දහටකට බෙදලා කටයුතු කරනවා ඒ මහාසාංගික නිකායේ මෙත තේරවාදීන් මහාසාංගික කියල තවත් එකක් කඩාගෙන යන ඒ ගෝකුලික ඒක බෝහන ඔය වගේ කියලා කරුණු ගණනාවකට බෙදෙනවා ඒ පිළිබඳව අපේ දුවල පොතාලට මේ පන්තියදිනෙ මේ ඉහල පන්තිවලදි කතා කරනව නිසා. එතරම් බරට මං මේ පන්තියදි කතා කරන්නේ යන්නේ නැහැ. එනිසා පුතේ වෙන්න මේ වගේ නිකාය බේදයක් ඇති වෙනවා. හරි දැන් අපි බලමුකෝ මේ දෙවන ධර්ම සංගායනාවේ ප්‍රතිඵල මොනවද කියලා. මොන අදපුතේ ප්‍රතිඵල ඔවු! දසා අකපවස්තුව, ප්‍රතික්ෂප කිරීම විනයවිරෝධී භික්ෂූන් වහන්සේලා නිග්‍රාකොට නිරපීම අට නිකායක් එමත්තහා නිකාය දහටක් ඇතිවීම පළමු ධර්ම සංගායනාවේදී තීරණය කළ විනේශික්ෂා ලිහිල් නොකිරීම හා ලහිල් නොවීම මෙ මේ කියන කාරණා ප්‍රතිඵල වශයෙන් සිද්ධ වෙනවා. ඊළඟ කරුණු තමයි පතේ වන ධර්ම සංගායනාව තුන් වන ධර්ම සංගායනාව පැවැත්තිවියකු හේද ඕ පැවැත්තිමට හේතුවමකදද පුතේ ඔව ලාබ අපේක්ෂාවෙන් සසුන්ගත වූ භික්‍ෂූන් වහන්සේලා එමත්තද දුසිල් මහන බමුණන් හඳුනා ගැනීම සඳහා තමයි මේ ධර්ම සංගායනාව සිද්ධ කරන්නට යෙදුණ එතකොට මේකෙ දුුසිල් මහනුන් කොහමද හොයා ගත්ත කියලා අපිට පන්තිවරදි දැනගන්නට පුළුවන් වෙනවා ඒ පිළිබඳවම මේ පන්ති කතා කර නන හ පැවැත්වීමට හේතුහෙනං අපි දැන් කතා කළ මේ බු් සංගායනාව සිද්ධ කළේ බුද්ධ පරිනිර්වාණය කොච්චර කාලකට පත්සද පුතේ ඔව වසර දෙසිය තිස්සායකට පස්සේ මුූලිකත්වය හා ප්‍රධානත්වය ගත් මහතරුන් වහන්සේ කවුද මොග්ගලී පුත්තතිස්ස මහරහතන් වහන්සේ ම මහින්ද හාමුදුරුවන්ගේ ගුරුවරයන් වහන්සේ දායකත්වය හා නුග්‍රාහ දක්වේ කවුද ධර්මා සෝක අධිරාජ්‍ය මීදු මහරහතන් වහන්සේගේ පියතුමා පැවැත්තු ස්ථානය කොහේද පැළලුට නුවර අසෝකාරාමයේදී. සහභාගිවුණ පිරිසකවුද ඔපතේ මහා මහින්දහාමුදුරුව මහාරක්කිිත හාමුදුරුවෝ මහාදේවහාමුදුරුව ඇතුළු දහසක් මහරහතන් වහන්සේලා මිටසාහභාගි වුණා. මේ සංගායනාව හඳුන්වන මොන නමැකින්ද. ඔවු සාහසිකා සංගීති කියලා හඳුන් වනවා. සාහසිකා සංගීති. එතකට මේ සංගායනාව පැවැත්වූ කාලය කොච්චරද මාස නවයක් මේ සංගායනාව පැවැත්තුවා හරි අපි ඊළඟට බලනවක් කෙටියෙන්ම මේ තුන්වන ධර්ම සංගායනාවෙන් කාර්භාරය අපේක්ෂිත කාරිභාරය මොකක්ද කියලා මොනදපුතේ කාරිභාරය ඔව වන්න පළවෙනිී කාපි දන්නවා ලාබාපේක්ෂාවෙන් සසුන්ගත වූ අධර්මවාදී අවිනයවාදී පිරිස සසුනෙන් නෙරපීම පළමුුවරමුුණ අපි දන්නවා. එනිසා කීදෙක් සසුනෙන් නෙරපුවාද හැට දහසක් මාහන බමුණන් මේ ශාසනයෙන් නෙරපුවා ඉඩබස්සේ පරවාද පන්සියා කණ්ඩනය කරමින් කතාවත් උත්්ප කරණය? කතාාවත් උප කරණ ගෙන අභිධාරණ ගන්තය සම්පාධනය කළ ඉඩබස්සේ වසර ගණා දුසිල් මහනුන් නිසා වසර ගණනාවක් සුසිල් මහනුන්ට පොහය කර්මාදිය කරගන්නට බැරිවෙර තිබුණා එ නැවති තිබුණ පොහොය විනිිය කර්මාදිය නැවත ආරම්භ කරන්නට යදුුණා. විනිය ගරුක හා ධර්ම ගරුක භික්‍ෂූන් වහන්සේලා පිරිසක් ගොඩනයගවීමට කටයුතු කරන්නට ය දුුණා ඉඟට ඕ ධර්මාසෝක මහ රජතුමාගේ අනුග්‍රහය මූලිකත්තේ යටතේ රටව නවයකට බුදුසසුන ව්‍යාප්ත කරන්නට යෙ දුනා ්‍යාප්ත කරන්නට ය දුුණ මොනවාදපති රටවල් නවය ඕව ිද මෙහම කතා කරගෙනයාමු රට සහ ඒ රටට ගිය ධර්මදූත කණ්ඩායම සහ මූලිකව දේශනා කල සූත්‍රයේ මෙට මෙම අපි සටහන් කරගෙනයාමු පළමු රට කාශ්පීර ගන්ධාරදේශය මජ්ජන්තික තෙරුන් ප්‍රදගේ නායකත්වයෙන් යුත් ධර්මදූත කණ්ඩායමක් වැඩම කරලා ආසි විශෝපම සූත්‍රය ප්‍රථම ධර්මදේශනා මාතෘකා වසයෙන් දේශනා කරන්න ටයදනා දෙක මහිස මණ්ඩලයට මහාදේව මහරහතන් වහන්සේගේ නායකත්වයෙන්යුත් ධර්මදූත කණ්ඩායමක් වැඩම කරලා දේවදූත සූත්‍රය ප්‍රථමදේශනා වසයෙන් මාතෘකා කරගෙන දහම් දේශනා කරන්න ටේදනා වනවාසී දේශයට තෙවනුව රක්කිත තෙරුන්ගේ නායකත්වෙන් ධර්මදූත කණ්ඩායමක් වැඩම කරලා. අනම තග්ග සංයුත්තය ප්‍රථම දේශනය වශයෙන් දේශනා කරන්නට යෙදුනාා හතර අපරන්ත දේශයට යෝනක ධම්ම රක්කිත, තෙරුන්ගේ නායකත්වෙන් යුද ධර්මදූත කණ්ඩායමක් වැඩම කරලා අග්්‍යික් කන්දෝපම සූත්‍රය ප්‍රථම දේශනා මාතෘකා වසයෙන් දේශනා කරනට යෙදුනාා. පහා මහා රට්ට දේශයට මහා ධම්මරක්කිිත තෙරුන් ගේ නායකත්වෙන් යුක් ධර්මදූත කණ්ඩායමක් වැඩම කරලා මහා නාර්ධකස්සප ජාතකය ප්‍රථම දේශනා මාතෘකා වසයෙන් දේශනා කරන්නට යෙදනාා හය යෝනක දේශයට එහෙමත් නතැයි යෝනක රටට මහාරක්කිත තෙරුන් වහන්සේගේ නායකත්වයෙන් යුක්ත ධර්මදූත කණ්ඩායමක් වැඩම කරලා කාලකාරාම සූත්‍රය ප්‍රථම දේශනා මාතෘකා වසයෙන් දේශනා කරන්න ටේදනා හත හිමවන්ත දේශයට මජ්ජිමතෙරුන්ගේ නායකත්වෙන් යුක් ධර්ම දූත කණ්ඩායමක් වැඩම කරලා දම්සක් පැවතුූම් සූත්‍රය ප්‍රථම දේශනා මාතෘකා වසයෙන් දේශනා කරන්න ටේදුනා ස්වර්ණභූමිය අට ස්වර්ණභූමිය එමත් ඇත්ත අපි මේ දැංහදුන්නන බුරුමය සෝන සහ උත්තර කියන තෙරුන් වහන්සේලා දෙනම ප්‍රධාන ධර්මනායකත්වෙන් යුද ධර්මදූත කණ්ඩායමක් වැඩම කරලා. බ්‍රහ්මජාල සූත්‍රය මූලික දේශනා මාතෘකා වසයෙන් දේශනා කරන්නට දුණා නවය තම්බ ප එහෙමත් නැත්නම් අපිමලා කාවට මහා මහින්ද තෙරුන් වහන්සේ ප්‍රමුඛ ඉති ඉතිය උත්තිය සම්බල බද්ධසාාල සුමනසාමනේරය බන්්ඩ උපාසක යන ධර්මදූත කණ්ඩායම වැඩම කරලා චොල්ල හත්ති පදෝපම සූත්‍රය ප්‍රථම දේශනා මාතෘකා වසයෙන් තිස්ස රජතුමාට දේශනා කරන්නට යෙදුනා. මෙන මේ වගේ දෙවන තුවන ධර්ම සංගායනාවේදී රටවල් නවයකට බුද සාසනය ව්‍යාප්ත කරනවා. ඒකම තමයි මේ තෙවන ධර්ම සංගායනාවේදී සිදුවන තවත් විශේෂිත සිදුවීමක් වසයෙන් අභිධර්ම පිටකය සම්පූර්ණවීම සිදුවෙනවා එ තමයි ධම්ම සංගනීප්ප කරණය විභංගප්ප කරණය යමකප්ප කරණය ධාතුකතාප කරණය පුද්ග ප්ඥතිප කරණය පට්ටානප කරය කතාවත් උප්ප කරනය යන අභිධර්ම පිටකයට අයත් ග්‍රන්ථ සම්පූර්ණ වෙනවා ඒදී කතාවත් ප කතාාවත්තුඋප්ප කරය සම්පූර්ණ කරන්නේ මෙන මේ තුංවනධර්ම සංගායනාවේදී එකට අපි බලමුේ ත එවනි ධර්ම සංගායනාවෙන් සිදුව ප්‍රතිඵලමනවාද කියලා ොවාදපුතය ප්‍රතිපාලය දුුසිල් මහනුන් හැටදහසක් සසුනින් නිරපීම ශාසනික පිළිවෙත් නැවත ආරම්භ කිරීම කතාවත් ප්පකරණය සකසා අභිධර්ම පිටක සම්පූර්ණ කිරීම නවරට ධර්ව ප්‍රචාරය එතකොට මෙන මේ කියන කාරණාවන් සිද්ධ වුණා. අවසාන එක තමයි තේරවාදී සංගායනාවේ ලංකා විසිද වන සංගායනාව හතරවන ධර්ම සංගායනාව කියලා අපි කියන්නේ මේ හතර වන ධර්ම සංගායනාව සිද්ධ වෙන්නේ කොහදිත පුතේ මේ හතර වන ධර්ම සංගාය සිද්ධවෙෙන හේතුව ඔව ත්‍රිපිටකධාරී මහතෙරඋන් වහන්සේලා සහ ධර්මයසා විනාශවීමට තිබූ හේතුවනේද එකයන්නේ ඔ අපිට බැමිනිිතියාසාය කියලා වලගම්බා රාජයුගයේදී සාගතයක් ඇතිවෙනවා එනිසා බුද්මි දැනවුගත් තෙරවරුන් වහන්සේලා අපවත් වෙනවා. එනිසා මේ ධර්මයසාහ විනය ග්‍රන්තාරූඩ කිරීමේ සාකච්ඡා කිරීමේ සංගායන කිරීමේ අවශ්‍යතාවයක් ඇති වෙනවා ඒ බව තේරුන් අරගෙන බුද්ධ පරිනිර්වාාණයෙන් වසර කියකට පස්සේද පන්සිය දහටකට පස්සේ මාතුල නැමැති වළගම්බාරාජ යුගේයේසිටි මාතුල නැමති ප්‍රාදේශීය පාලකයාගේ මූලිකත්වයෙන් හා ප්‍රධානත්වයෙන් දායකත්වෙන් පුන්තකන්ත තිස්ස කියන හාමුදුරුවන්ගේ මූලිකත්වයෙන් මේ හතර වන ධර්ම සංගායනාව පැවැත්තුවා කියන එක සඳහන් වෙනවා. දොට මේ සඳහා දායකත්වය දැක්වේ මාතුල නැමැති ප්‍රාදේශය පාලකයෙක් පැවැත්තු ස්ථානය තමයි මාතලේ අල්ලු විහාරයේ ම ශ්‍රී ලංකාව තියන. ඉඩබස්සේ සාාභාගියූ පිරිසගෙන කෞුද කෞදද කියලා හරියාකාර කරුණුකාරණනා ගැන කියවෙන නැහැ හැබැයි අලුවිහාරය සරණංකර කියන හාමුදුරුවෝ රචනා කරන ලද මගේ මතක හැටට අලු විහාරි විත්ති හෝ අලුවිහාරය පුරාණය කියන ග්‍රන්තය සඳහන් වෙනවා ඒ පිළිබඳ සරල කරුණු කීපයක් සඳහන් වෙනවා එතකොටම සංගායනාවට පන්සි එයක් භික්‍ෂූන් වහන්සේලා සහභාගී වුනා කියලා කියනවා මෙ පුස්තකාරූඩ සංගීතිය කියලත් හඳුන්වනවා හය වන ධර්ම සංගායනාව කියලත් හඳුන්වනවා එතකොටම හය වන ධර්ම සංගායනාව එහෙමැත්න දැ සිවන ධර්ම සංගායනාවේ, කාර්ය භාරය ගැන අපි කතා කරනකොට එ කටපාඩමින් ශ්‍රාවක තෙරුන් වහන්සේලා විසින් පවත්තාගෙන පු ග්‍රන්ථය මේ ධර්මය ග්‍රන්තාරූඩ කිරීමට පෙළබෙනවා. ඉඩබස්සේ අපි පුතේ දැනට මේ ත්‍රිපිටකය වසයෙන් අපි ගොඩක් පිළිගන්නේ බුද්ධජයන්ති ය විසින් बद्ध जायंति ्रंथमाला යටते තියෙන मैंने में, में िपिट के तमा अ दुरट अ स थ्रिपिट केला के पिलिगाने एक पुरा बाई ही तीෙන නිසා वसरयगाक म मात हट යවා මේ ग्राांथ ट राचनालाती मिट अरदुसी විर ईश्री मගේ मात हैट ग में धर्म में न सुराक्षित කිරීම सहा शासने वासेन भिक्षुणට हති हुने है යම් යම් ගැටලුවලට මුහොුණ දීමට උන්වහන්සේ රට ශක්තිය ලබාදීම ඒවාගේ අනතුරු වලක්වා ගැනීම එවාගේ තමයි වෙන රට රටවල්වෙලාට ධර්මයේ අවබෝධය ලබාදීමට හැකියාව ලැබීම එවාගේ තමයි, බුදුදහමේ තියෙන මේ ධර්මගන්ත විවිධ භාෂාවලට පරිවර්තනය කරමින් විධ දේශ දේශ අන්තරයන්නේ ව්‍යාප්ත කිරීමත් මේ තුළින් සිද්ධ වුණ එනිසා බ්‍රතාය පාලි ග්‍රන්ථ සමාගම පිහිටවීම ඒ මගින් ත්‍රිපිටකය ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කොට බෙදාහැරීම මෙම සංගායනාව නිසා සිදුවන තවත් එක්සිදුවීමක් එනම් මෙන්න මේ වගේ ප්‍රතිඵල රාසියක් මේ සංගායනාවත් තියෙනවා ප්‍රධාන වෙන්නේ ත්‍රිපිටගේ ග්‍රන්තාාරෝඩ කිරීමම තමයි එනිසා හේෙනම් අපි මතක තියාගන්න ඕනේ මේ ඉහත අපි සඳහන් කළ සංගායනා හතර නො පැවැත් දවා නම් එමත්නනම් පැවැත්වූේ නැත්නම්. අද අපිට මේ ධර්මයවිනේ විදිහට දකින්නට හම්බෙන්නේ නෑ අසන්නට ලැබෙන්නේ නෑ. මෙවා අතුරු දහන් වෙන්නට පුළුවන්කම තිබුණා. එනිසා පුතේ ඒස් යල්ලම සුරක්ෂිත භාවයට පත්කරගයන මේ නිර්මල බුදු දහම රැකගන්නට හේතුුණේ මේ සංගායන. එනිසා අපේ දුවල පුතාලගින් යම් විදිියගින් සංගායනාවට අදාළව ප්‍රශ්නයක් ඇවෝත් බොහෝ දුරට සාමාන්‍ය පෙළ විභාගේට මේ සංගායනා කියන මාත්තුකාවය යටතේ ප්‍රශ්නයක් අහනවා එනිසා ඊට අදාලව පිළිතුරු සපයන්න සූදානම් වෙන්න අපි මේ පාඩමට අදාළව ප්‍රශ්න කහිපයක් සාකච්ඡා කරගෙන යමු පලවෙනි ප්‍රශ්නය සංගායනා යන්නේහි අර්ථය දක්වන්න සංගායනා යන්නේෙහි ර්තය දක්වන්න ඉළඟට පළමු ධර්ම සංගායනාවට හේතුව සහ මූලිකත්වේගත් තෙරුන් වහන්සේ දක්වන්න දෙවන ධර්ම සංගායනාවහි සඳහන් වන, දස අකැපවස්තු අතරින් පහක් නම් කරන්න. දෙවන ධර්ම සංගායනාව සිද්ද වන්නට යෙදුනේ බුද්ධ පරිනිර්වාණයෙන් කොතෙක් කාලයකට පසුවද. ව ධර්ම සංගායනාව පැවැත් වූ ස්ථානය හා පැවැත්වීමට ගත වූ කාලය ලියන්න තුන්වන ධර්ම සංගායනාව ප්‍රතිඵල වසයෙන් නව රට ශාසන ව්‍යාප්තිය පැහැදිලි කරමින් රටවල් නවය හා ධර්මදූතියන් වහන්සේලාද දේශනා කළ මූලික සූත්‍රයන්දලික දේශනාවන්ද නම් කරන්න. අභිධර්ම පිටකය සම්පූර්ණ වීමට, කතාවත්த்து පකරණය සම්පූර්ණ වූයේ කුමන සங்கායணාවந்து. ධර්මය විනය කොටස්වලට බෙදා, ධර්මය විනය කොටස්වට බෙදා. ඒ රැකගැනුමට බාරදුන් බානක පරපුරු නම් කරන්න ඉහත සංගායනා හතර අතරින් ඔබ කැමැති සංගායනාවක් පිළිබඳ. කෙටි සටහනක් සපයන්න ඉළඟකරුණ සංගායනාවක් පැවැත්වීමේ වැදගත්කම ඔබ කැමැති සංගායනාවක් මූලික කරගෙන පැහැදිලි කරන්න මෙන්නම මේ ප්‍රශ්න සඳහා අපේ දුවලපුතාලා පහසුවා කාරයට හොඳින් පිළිතුරු සපයන්න.